නිකම ශීලංකාරි දාස්පක්ෂ කිල්ලා පොට්ටු ඉදිරියේ දන ගහලා වැඳලා මහින්ද මහත්තයට කකුල් දෙක අල්ලලා වැඳලා මහත්තයෝ සමාවෙන්න අපිට මේ කරපු දේවල් වලට කියලා ඉන්නද නෑ දැන් මම ඕවා කිව්වම තමයි මට කෙරලා අරින්නේ ඉතින් පහුදා උදේ ප්‍රෙස් බීපින් දින දාසීජාස කියලා තමයි මේක කන්නේ කියලා හැබැයි එකතු වෙනකොට ශ්‍රී ලංකානි දාස්පක්ෂේ අනන්‍යතාවයේ සහිත තමයි අපි එකතු වෙන්න ඕන කියලා මම තමුන්නාසයට කියන්නේ. එහෙම නැති වුණොත් අපි අර පොට්ටු ඇතුළේ දිය වෙලා යනවා. ඉතින් ආණ්ඩුව හදලා අපි ශ්‍රී ලංකාවකට වැඩ කරපුවා අපි ද්‍රෝහිය වුණා. ඒගොල්ලෝ වීරයෝ වුණා. මෛත්‍රී ජනපති මහින්ද අගමැති. දැන් ඉතින් අපි කියන්නේ ඒකම කරමු කියලා දැන්. දැන් එදා දවස් පහක් දෙකට කරන්න පුළුවන් නම් දැන් ඇයි බැරි? අර රයින් ලික්කමසිංහ මහත්තයා වගේ යටින් ඇන්නේ නැහනේ පීයෙන්. දැන් ඉන්න ජනාධිපතිතුමාව කොහෙ තියලාද දැන් ඊළඟ ජනාධිපතිවරණය තියලා අපි ආණ්ඩුවක් හදන්නේ. පස්සේ තියෙන්නේ මේ පොජන ප්‍රමුණේ සහෝදරයෝ දෙන වෛරය. ඉතින් වෛරය පොඩ්ඩක් සංසිඳෝලා ගෙනල්ලා මෛත්‍රී ජනාධිපති මහින්ද අගමැති කරොත් අපිට කිසි ගැටලුවක් නැහැ බැහැලා ගේම දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ජනාධිපතිත් එහෙන්නම් අගමැතිත් එහෙන්නම් අනිත් ලොකු ඇමතිකම් ඔක්කොම හතක් අටකුත් ඒගොල්ලන්ට නම් ඉතින් අපි කොහොමද දෙන්නේ වැඩ කරන්නේ මට කියන්න තමුන්නාන්සලා. රාජපක්ෂ පවුල් පාලනේ 2005 ජනවාරියට පරාද කෙරුවා. දැන් ඒකමද අපි කිය ඉඩත් වැඩිකක් දැන් ගේන්නද? අපිටත් මතයක් තියෙනවා. අපිට නිකන් ගිහිල්ලා වහන්ඩු වගේ හිටගන්න බෑ දැන් තම්බල. අද කුඩ්ඩ රජ වෙලා මෛත්‍රී බලු වෙලා තින්නේ දැන්. ඇයි? අධිකරණ නඩු බෑරුව ලංකා ඉතිහාසයේ මොකෙක්වත් කියන නඩු දැම්මද? මරණ නඩුවට විරුද්ධ. මගේ විශ්වාසය මැක්සිස්.